අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් මම කරපු සබ්ස්ක්‍රයිබර්ස් 190 වීසා බලපත්‍රයේම නොමිනේට් වෙනනම් ඒ වීසා බලපත්‍රයට ඔයා සුදුසු වෙන්න අනිවාර්යයෙන්ම ඔයා නොමිනේට් කරන්න ඕනේ යම්කිසි රජයක් මගින් හරි ප්‍රාන්තයක් මගින් හරි ඒ රජයන් වලට අදාළ රික්වයර්මන්ට්ස් මොනවද කියලා මම එතනදී සඳහන් කළේ නෑ මම එතනදී සඳහන් කළේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් වෙබ් පේජ් එකේ සඳහන් තොරතුරු ඒ කියන්නේ හෝම් අෆෙයර්ස් එකට අනුව අදාළ වෙන ක්‍රයිටීරියා ටික විතරයි මම මේ වීඩියෝ එකේදී සඳහන් කරේ මෙතනදී මම කියන්න යන්නේ එක් එක් ප්‍රාන්තවලට අදාළව ඒ ඒ ප්‍රාන්තයට අදාළ ක්‍රයිටීරියා මොනවද කියලා. ඒ කියන්නේ ඔයා සබ් ක්ලාස් 190 වීසා ලාභියෙක් නම් ඔයා සතු වෙන්න ඕනේ ඒ ප්‍රාන්තයට අදාළව ඔයා සතු වෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා තමයි මම මෙතනදී කියන්න යන්නේ. මුලින්ම අපි බලමු නිව් සවුත් වේල්ස් පිළිබඳව. මෙතනදී ප්‍රියොරිටි එක හම්බෙන්නේ නිව් සවුත් වේල්ස් වලට අවශ්‍යම ස්කිල්ස් තියෙන සීමිත දෙනෙක් තමයි මෙතනදී තෝරගන්නේ. මේකෙද කියලා තියෙනවා. ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේම සඳහන් වෙලා තියෙනවා මේක ගොඩක් කම්පිටිටිව් මේ සඳහාම බලාගෙන ඉන්නේ නැතුව ඒ කියන්නේ සබ් ක්ලාස් 190 නොමිනේෂන් එක සඳහාම බලාගෙන ඉන්නේ නැතුව වෙනත් පාත්ස් ට්‍රයි කරන්න කියලා එයාලගේ වෙබ්සයිට් එකේම සඳහන් වෙලා තියෙනවා. නිව් සවුත් වේල්ස් වෙබ්සයිට් එකට අනුව මොනවද ඒ ස්ටේට් එක සඳහා නොමිනේට් වෙන්න සබ් ක්ලාස් 190 යටතේ නොමිනේට් වෙනවා තියෙන ඕන සුදුසුකම් මොනවද කියලා මම මෙතනදී කියන්න. මුල්ම සුදුසුකම් විදියට එතනින් සඳහන් වෙලා තියෙන්නේ ඔයා හෝම් අෆෙයර්ස් එලිජිබිලිටීස් ෆුල්ෆිල් කරලා තියෙනවා. ඒ වගේම දැනටමත් නිව් සවුත් වේල්ස් තුල ඉඳලා ඇප්ලයි කරන මේ වීසෙක් සඳහා ඇප්ලයි කරන ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයා මාස 6ක කාලයක් ඇතුළත නිව් සවුත් වේල්ස් වල දිගටම රැඳිලා ඉඳලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඔෆ්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටේ ඉඳලා නිව් සවුත් වේල්ස් නොමිනේෂන් එක සඳහා ඇප්ලයි කරන ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයා මාස 6ක කාලයක් ඕස්ට්‍රේලියාවෙන් පිට රැඳිලා ඉඳලා තියෙන්න ඕනේ. ඒ වගේම එලිජිබල් ස්කිල් ඔක්කියුපේෂන් ලිස්ට් එකට අදාළව ඔක්කියුපේෂන් එකක් ඔයා කරලා තියෙන්න ඕනේ සහ ඒකට අදාළ පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් ඔයා සතු වෙන්න ඕනේ. හා නිව් සවුත් වේල්ස් නොමිනේෂන් එක සඳහා ඔයා සුදුසු වෙන නම් ඔයා කැන්බෙරා තුල ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි තුල ජීවත් වෙන කැමති නම් කෙටියෙන් ගත්තොත් එහෙම ACT කියලා ACT තුල ඔයා ජීවත් වෙන කැමති නම් ඔයාගේ ඒ කැමැත්ත සඳහන් කරලා ඔයාගේ ඉන්ට්‍රෙස්ට් එක සඳහන් කරලා ඔයා රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ 190 නොමිනේෂන් එක සඳහා. මෙතනදී ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් ඇගීමක් කරනවා රෑන්ක් කරනවා. ඒක කරන්නේ කැන්බෙරා මැට්‍රික්ස් එක මගින්. ඒ කියන්නේ අර පොයින්ට් ටේබල් එක වගේම තමයි පොයින්ට් ටෙස්ට් එක වගේම තමයි. ඒ පොයින්ට් ටේබල් එකේම තියෙන ක්‍රයිටීරියා තමයි මෙතන මේ කැන්බෙරා මැට්‍රික්ස් එකේදී පුංචි පුංචි වෙනස්කම් කරලා තියෙන්නේ. ඒ ඒ ක්‍රයිටීරියා වලට ඔයා ලබා ගන්න ලකුණු ගාන අනුව ඔයාව රෑන්ක් කරනවා. රෑන්ක් කරාට පස්සේ හයි රෑන්ක් තියෙන කට්ටියව තමයි මේ නොමිනේෂන් එක සඳහා තෝරාගන්නේ. කැන්බෙරා මැට්‍රික්ස් එක මම මෙතන ස්ක්‍රීන් එකේ දාන්නම් මොනවද ක්‍රයිටීරියා කියලා බලා ගන්න සහ ඔයාලට අවශ්‍ය නම් ට්‍රික්ස් එකට අදාළව ඔයාලට කොච්චර ලකුණු ගන්න ඕනද කියලා ගන්න ඕනද සහ කොච්චර ලකුණු ඔයාලට ගන්න පුළුවන්ද කියලා චෙක් කර ගන්න පුළුවන්. Google search කරන්න check your canberra matrix score කියලා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ටේබල් එකක් එනවා. එතනදී ඔයාගේ ඒ ඒ ක්‍රයිටීරියා වලට අදාළව ඔයාට තියෙන සුදුසුකම් කරලා ඔයාලට පුළුවන් එතනදී කොච්චර ලකුණු ප්‍රමාණයක් මේ මැට්‍රික්ස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්ද කියලා. වගේම මෙතනදී ඔයා කැල්කියුලේට් කරලා ගන්න ගාන නොමිනේෂන් එකේදී කැල්කියුලේට් කරන ගානට වෙනස් වෙන්න පුළුවන්. මොකද එයාලා කැල්කියුලේට් කරන ඔයා එයාලට දෙන සබ්මිට් කරන ડોකියුමන්ට්ස් අනුව ඔයා හිතෙන් දන්නා වුණාට ඔයාට මේ සුදුසුකම් තියෙනවා කියලා වුණාට ඔයා ඒ සුදුසුකම් ප්‍රූව් කරන්න පුළුවන් ડોකියුමන්ට්ස් එයාලටත් සබ්මිට් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයා කැල්කියුලේට් කරපු මාක්ස් ගානම පොයින්ට්ස් ගානම ඔයාට හම්බෙන්නේ නොමිනේෂන් එකේදී. මෙතනදී යාලා විශේෂයෙන් නෝට් එකක් විදියට සඳහන් කරලා තියෙනවා ඔයාව නොමිනේට් කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඔයාගේ ඔකියුපේෂන් එක පොසිටිව් ඉකනොමික් කන්ට්‍රිබියුෂන් එකක් ටෙරිටරි එකට දෙන්න ඕන සහ ඔයාට ජෙනුයින් කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ ACT තුව ජීවත් වෙන්න කියලා. අනේ ඒ වගේ අයට යාලා වැඩි සාධාරණයක් කරනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. නදන් ටෙරිටරි ගැන කතා කරොත් එහෙම මෙතනදී හෝම් අෆෙයර් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ. ඒ වගේම නදන් ටෙරිටරි රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරන්න ඕනේ කියලා සඳහන් වෙලා තියෙනවා. මුලින්ම නදන් ටෙරිටරි රික්වයර්මන්ට්ස් කියලා ගත්තාම ඔයා ඔන්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් නම් ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා මේකේ. මම ඔයාලට අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියනනම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා ඔන්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් නම් නදන් ටෙරිටරි තුල ජීවත් වෙන ඇප්ලිකන්ට් කෙනෙක් නම් 190 නොමිනේෂන් එක සඳහා බලාගෙන ඉන්න ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහින් බලන්න මොනවද ඔයා සතු වෙන සුදුසුකම් කියලා. ඒ වගේම ඔයා ඔන්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඔයා දැනට ජීවත් වෙන්නේ ඉන්ටර් ස්ටේට් එක නම් ඔයාට මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.
මේ නොමිනේෂන් එක සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා දැනට ඕස්ට්‍රේලියාව නදන් ටෙරිටරි තුල රැඳිලා ඉන්නේ ස්ටුඩන්ට් වීසා එකකින් නම් තවම ඔයා ස්ටඩීස් කම්ප්ලීට් කරලා නැත්නම් ඔයාගේ ඔයාට මේ වීසා එක සඳහා ඉදම් කරන්න බැහැ. ඒ වගේම ඔයාට කලින් මීට කලින් මේ නොමිනේෂන් එකට කලින් ඔයා සතු වෙන්න බැහැ. සබ් ක්ලාස් 482 හරි සබ් ක්ලාස් 491 හරි වීසා බලපත්‍රයක් ඔයා සතුව තියෙනවා නම් ඔයාට මේ වීසා එක සඳහා ආයතම් කරන්න බැහැ. මේ නොමිනේෂන් එක සඳහා ඔයා සුදුසු වෙන්නේ නැහැ. මේ අවුරුද්දට ඒ කියන්නේ 20 23 24 අවුරුද්දට නදන් ටෙරිටරි වල නොමිනේෂන් ඇලොකේෂන් එක අඩු නිසා නිව් ඇප්ලිකන්ට් ලව පිළිගන්නේ නැහැ කියලා නෝට් එකක් දාලා තියෙනවා. ඒ වගේම ඔයාට නදන් ටෙරිටරි සඳහා ඇප්ලයි කරන්න අත්‍යවශ්‍ය නම් සබ් ක්ලාස් 491 යටතේ ඇප්ලයි කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා ඔෆ්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාට නොමිනේට් වෙන්න පුළුවන් සබ් ක්ලාස් 491 යටතේ විතරයි කියලා සඳහන් වෙලා තියෙනවා. මේ වීඩියෝ තුලින් මම මූලිකව ફોકસ කරන්න ලංකාව තුල ඉඳලා ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙන මයිග්‍රන්ට්ස් ලට නිසා මම මෙතනින් හැර නදන් ටෙරිටරි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා ඔන්ෂෝ ඉන්නේ කියන්නේ නදන් ටෙරිටරි තුල ඉන්න ඇප්ලිකන්ට් කෙනෙක් නම් මේ 190 සඳහා ආයතන කරන්න බලාපොරොත්තු වෙන ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් තවදුරටත් අපි හරහා විස්තර දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම වෙනත් වීඩියෝ එකකින් ඔන්ෂෝ ඇප්ලිකන්ට් ලට මේ 190 වීසා එක සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා සඳහන් කරන්න. ක්වීන්ස්ලන්ඩ් සඳහා ඔයා මේ 190 වීසා එක සඳහා නොමිනේට් වෙන්න අවශ්‍ය ක්‍රයිටීරියා මොනවද කියලා බලමු. මුලින්ම ඔයා අවශ්‍යයි හෝම් අෆෙයර් ඩිපාර්ට්මන්ට් හෝම් අපයා වෙබ්සයිට් එකේ සඳහන් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ. ඒ වගේම මයිග්‍රේෂන් ක්වීන්ස්ලන්ඩ් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ. මයිග්‍රේෂන් ක්වීන්ස්ලන්ඩ් ක්‍රයිටීරියා මොනවද කියලා මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ක්‍රයිටීරියා මොනවද කියලා බලාගන්න සහ ඔයාට ඒ ක්‍රයිටීරියා වලට අදාළව ක්වොලිෆිකේෂන්ස් තියෙනවද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔයා සබ් ක්ලාස් 491 සඳහා නොමිනේට් වුණු පුද්ගලයෙක් නම් ක්වීන්ස්ලන්ඩ් තුලදී ඔයාට මේ සඳහා නොමිනේට් වෙන අවස්ථාවක් නැහැ. සවුත් ඕස්ට්‍රේලියා නොමිනේෂන් ක්‍රයිටීරියා කොහොමද කියලා බලමු. මේ 190 සඳහා මෙතනදී මුලින්ම හෝම් අෆෙයර්ස් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඒ හෝම් අෆෙයර්ස් ක්‍රයිටීරියා මොනවද කියලා ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර් ඕස්ට්‍රේලියා වෙබ්සයිට් එකට ගියාම පොයින්ට් ටේබල් එකට අදාළ ක්‍රයිටීරියා මොනවද කියලා බලා ගන්න. ඒ වගේම මෙතනදී ඔයා ස්ටේට් එකට අදාළ ස්පෙසිෆික් ස්කිල්ස් තියෙන පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් මේ සඳහා ආයතම් කරන්න. සවුත් ඕස්ට්‍රේලියා වලට ගත්තාම මෙතනදී ස්ටේට් ස්පෙසිෆික් occupation requirements fulfill කරලා තියෙනවනේ. ඒ වගේම state skilled occupation list එකේ තියෙන රැකියාවකට අදාළ කුසලතා ඔයා සතු වෙන්න ඕනේ සහ ඒ occupation එකට අදාළව positive skill assessment එකක් ඔයා සතු වෙන්න ඕනේ. සවුත් ඕස්ට්‍රේලියා වලදී ඔයාගේ occupation එකට අදාළව ඔයාව assess කරනවා මේ 190 සඳහා ඔයා nominate කරන්න නම්. මෙතනදී ඔයා කරපු occupation එකට අදාළව ඔයාට තියෙන experience අවුරුදු ගාන, ඒ වගේම language ability english language ability එක, ඒ වගේම ඔයාගේ UI එකට ලැබෙන පොයින්ට්ස් ගන්න මෙතනදී ඇසස් කරනවා. ඒ ඇසස්මන්ට් එකෙන් පස්සේ තමයි ඔයාට ඔයාව නොමිනේට් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ප්‍රයොරිටි නොමිනේටඩ් ඔකියුපේෂන් එක ඇප්ලිකන් කෙනෙක් නම් ඔයා ඔයාට මේ වීසා නොමිනේෂන් එක සඳහා සිලෙක්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා කියන්න ඕනේ මෙතනදී. තස්මේනියා ගැන කතා කරද්දී මෙතන වැඩියමක් කියලා නැහැ. හෝම් අපයක් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම ඔයා සබ් ක්ලාස් 491 නොමිනේටඩ් කැන්ඩිඩේට් කෙනෙක් නම් ඔයාට මේ සඳහා ආයතම් කරන්න බෑ කියලා තියෙනවා. ඒ වගේම තස්මේනියා රජයට ඔයාගේ ඔයා හරි ඔයාගේ පවුලේ අය හරි මොන හරි ඩෙබ්ට් මොන හරි තියෙනවා නම්, ඒ කියන්නේ හෙල්ත් ඇන් එඩියුකේෂන් ඩෙබ්ට් මොන හරි තියෙනවා නම් ඒවා ක්ලියර් කරන්න ඕනේ කියලා තියෙනවා. වික්ටෝරියා ගැන කතා කරද්දී එතනදී ෆෝම් අෆෙයා ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරලා තියෙන ඕනේ සහ ඔන්ෂෝ ඇප්ලිකන් කෙනෙක් නම් මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා මම ස්ක්‍රීන් එකේ දානම්. ඒ වගේම ඔයා ඔෆ්ෂෝ ඇප්ලිකන් කෙනෙක් නම් ඔයාට කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ වික්ටෝරියා තුළ ජීවත් සහ ඔකියුපේෂන් ලිස්ට් එකේ ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළව ඔයාට පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනි. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගැන කතා කරොත් එහෙම මෙතනදීත් හෝම් අෆෙයා ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනි. ඒ වගේම ඔයාගේ ඔකියුපේෂන් එක වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් ඔකියුපේෂන් ලිස්ට් එකේ සඳහන් ඔකියුපේෂන් එකක් වෙන්න ඕනි. ඒ වගේම ඒ ඔකියුපේෂන් එකට අදාළව ඔයාට සුදුසු පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනි සහ අවම වශයෙන් ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළව අවුරුද්දකවත් ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ.
ඒවගේම විශේෂයෙන් මෙතන සඳහන් කළ තියෙනවා ඔයාගේ ඔක්කුපේෂන් එකට අදාළව වෙස්ටර්න් ඕස්ට්‍රේලියා තුළ මාස 6කවත් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකක් ඔයාට ෆුල් ටයිම් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකක් ඔයා සතු වෙන්න ඕනේ කියලා. මේව තමයි කෙටියෙන්ම කිව්වොත් ඒ ස්ටේට් එකට අදාළ ක්‍රයිටීරියා. ඔයාගේ කැමති ස්ටේට් එකට අදාළව ඔයා ඒ ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරනවා නම් ඔයාට පුළුවන් ඒ ස්ටේට් එකට අදාළව EO එකක් සබ්මිට් කරලා නොමිනේට් වෙන්න.